දිස්සන පරිච්ඡේද අජාත සත්තු රජු අජාත සත්තු රජු හා ඔහුගේ මුරකරුවෝද සේවක පිරිසද රහතුන් වහන්සේලා රැස්වීම ශාලාවට යාබද දාන ශාලාවට එනතුරු ඒ අභ්‍යස ගෞරවයෙන් පිරි දෙනෙත්වලින් බලා සිටිති අජාත සත්තු රජු මිදින පැමිණෙත්තේ තමාගේම දෑතින් මහා සංඝයාට දන් පිදීමටයි මේ වතාවේ බිසව ඔහු සමග පැමිණ නැත ඔහුට හරිහැටි නිින්දක් නොලබුණාක් මෙන් පෙනින්නේ ඔහු කල්පනාවෙන් බරිතව යම් කිසි කැළඹිලි ස්වභාවයකින් සිටිය නිසාවෙනි ආනන්ද හිමිහා මහා කච්චායන හිමිවරුන් අන් අයට ඉදිරියෙන් ඇවිද එන්නේ කතා බහක ගැලීගෙනයි අද දහවල අනුකාරක රැස්වීමට පැමිණෙන ලෙසට රජතුමාට කළ ආරාධනය මාගත් නිවැරදි තීරණයක්යි මම කල්පනා කරනවා මහා කස්සප හිමියෝ පවසති අජාත සත්තු රජු වසර කිහිපයකට පෙර සිදු වූ තම පිය රජුන්ගේ මරණය ගැන හිත හදාගන්නට හැම වෑයමක්ම දරලා තිබුණා අපේ මේ සිහිපත් කිරීමවලදී ඔහුගේ කොටස වාර්තාගත කිරීම ගැන නම් සිත් වේදනාවට පත්වන්නට ඇති ආනන්ද හිමි පිළිතුරු දෙයි දේවදත්තගේ කැරලිකාරකමයි බිම්බිසාර රජුගේ මරණය ගැනයි කතා කරන විට මේ අදම සිදුවීමලට රජුගේ සම්බන්ධකම් හෙළි නොකර බෑ මා හිතන්නේ මේ සේරම ගැන ඇත්ත කතා කිරීම රජතුමාටත් හොඳයි කියා මහා කස්සප හිමි පවසයි ඒ කර්මයන්ට විපාක විඳිය යුත්තේ ඔහුම පමණක් උනත් ඒ ගැන අනුකාරක සභාවට පාපොච්චාරණය කිරීමෙන් ඔහුට ලොකු මානසික සහනයක් දෙනේවියයි මට හිතෙනවා ඔහු ඔසවාගෙන යන පසුතැවිල්ලෙන් බිඳක්කෝ අඩුවීවියයි හිතෙනවා මේ අඳුරු දිනයන්ට පසු ඔහු සහමුලින්ම බුදුන් දහම් සංඝන් සරණ ගිය කෙනෙක් බොහෝ හොඳ කටයුතු කරගෙන කුසල් රැස් කරගෙන තිබෙනවා මේ සභාව පැවැත්වීමට අනුග්‍රහය දැක්වීමත් ඔහු කරගන්න මහා පින්කමක් මට හිතෙන්නේ අද නම් ඔහුට හිත රිදෙන දවසක් වේවි රජ කෙනෙකුට ඒ වාගේ හානිවන්නේ කලාතුරකින් මහා කස්සප හිමි පවසයි මාතුල නම් ඔහු කෙරේ ඇත්තේ කරුණාවම පමණයි නමුත් ජීවත් වන විට අපි කරන කියන හිතන දේවල් වලට අපිම තමයි වග කියන්නට ඕනේ වැඩිහිටි භික්ෂූන් දෙනම එකිනෙකා දෙස බලා හිස් සලා තමන් වහන්සේලාට නැමි වැඳ දෙපා අල්ලා ගෞරව දක්වන අජාසත් රජු වෙතට ලන්විති ඔහුගේ ප්‍රධාන අමාත්‍යවරුද එසේම කරති ඔබ වහන්සේලාට යලිත් දන් පිළිගන්වන්නට ලැබීම මට ගෞරවයක් රජතුමා පවසයි ඔබතුමා අප හැම වෙනුවෙන් කළ හැම දෙයකටම අප කෘතඥ වෙනවා මහා කස්සප හිමි පවසයි ඔබතුමා මේ දාවල අපේ අනුකාරක රැස්වීමට සහභාගී වීමට එකඟ වීම ගැන ස්තුතියි මට විශ්වාසයි ඔබතුමා අපට කියන සියලු දේම ඉතාම වැදගත් වන බව ආනන්ද හිමි පවසයි මහරජ කෙනකුන් වශයෙන් ඔබේ ජීවිතයේ ඒ වේදනාකාරී සමය විශ්ලේෂණය කරන්නට කැමැත්තෙන් ඉඩ දීම ඔබතුමාගේ මානසික ව්‍යාකූලත්වය මගහරවා ගැනීමටත් හේතු වේවි රජතුමා වික්ෂිප්ත වී කතා කරගත නොහැකි වේ හිස නම වේවුලන දෑතින් ඔහු රහතුන් වහන්සේලා දෙනමට දාන ශාලාවට ඇතුළු වීමට මග පෙන්වයි උත්සව අවස්ථාවේ අජාසත් රජතුමා සංසුන්ව හැසිරේ නමුත් ඔහු මදක් පසුපාන ස්වභාවයක් පෙන්වයි ඔහු මෙදින පිළිගන්වන දානයේද වෙනදාටත් වඩා පිළිවෙලය
සිය ගණනක් පිරිස කෑම පිසීමට සහ පිළිගැන්වීමට යොහොසුළු වෙති. මේ නිසා රහතන් වහන්සේලාට අවසි හැම දෙයක්ම හොඳම ආකාරයට පිරිනමන බව රජතුමා තහවුරු කරගනි. දානෙන් පසු රජතුමා කඳු මුදුනට යන පටු මාවතේ ඉදිරියෙන්ම ගමන් ගනි. අනුකාරක රැස්වීම වෙනුවෙන් ඔහු එහි වියන් සහිත කුටියක් තනා ඇත. එහි බුමුතුරුණු අතුරා එක් කෙළවරක මද උස් වේදිකාවක්ද තනා ඇත. භික්ෂුන් වහන්සේලා හිඳගන්නේ එහිය. සතර දිශාවම විවරව පෙනෙන ලෙස වියනින් එල්ලා වැටෙන සුදු තිර පසු පසට කර බැඳ තිබේ. යහපත් පැහැදිලි දිනයක් හේින් මගද රාජධානියේ සියලුම පරිසරය හතර වටින් දිස්වේ. රජතුමා මුරකරුවන්ට එන්නට අවසර දී ඇත්තේ එක්තරා ඉහළකට පමණි. මේ සාකච්ඡාවට උචිත හුදෙකලාව ලැබේ. හිරු මුදුන් වන්නට පෙර රජතුමා තම ඇමතිවරුන්ට පෙරලා නුවරට යන්නට අණ කර ඇත. කඳුකර පටුමග නගින විට සෝපාක හිමි ආනන්ද හිමියන්ගේ වැළමිට අල්ලා සිටි. ඔවුන් මුදුනට ලන් වූ විට බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ පරිසරයේ රසවිඳීමට මතකට නතර වෙයි. රජතුමා තම කතාව කීමට මේ කඳු මුදුන තෝරා ගැනීම සැලකිය යුතුයි. ආනන්ද හිමි පවසයි. අප මේ දකින්නේ ඔහු පාලනය කරන දේශයයි. ඔහුගේ පිය රජු වූ බිම්බිසාර රජතුමා මේ සියල්ල ඔහුට පැවරුවේ පුතුට ඇති ඉමහත් ආදරයෙන්. ඒ විදියට රාජ්‍ය භාර දුන්නේ අජාත සත්තු කරන සියලු ද්‍රෝහිකම් බිම්බිසාර රජතුමා නොදෙන නොමේ. ඇතැම් විට ඔහු මෙතන තෝරාගත්තේ තමන්ගේ අතීත ක්‍රියාවන් කෙසේ වෙතත් තමා තවම රජු බව අපට මතක් කිරීමට විය හැකි. සෝපාක හිමි පවසන්නේ කල්පනාවෙනි. මාත් හිතුවේ එසේමයි. ආනන්ද හිමි එකඟ වෙයි. ඒ රජුන් ඇවිත් යන බව තවම මේ රජුන් දන්නේ නැති හැඩයි. ඒ අය ඉතිරි කරලා යන්නේ ඉතිහාසයේ පාසටන් පමණයි. නමුත් බුදු හිමියන්ගේ උරුමය නම් හැමදාමත් චිරාත් කාලයක් පවතිනවා. ඒකාන්තයි. අජාසත් රජතුමා අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා හැමදෙනාම අසුන් වෙතට කැඳවාගෙන යයි. ඊළඟට මතක ධාරී භික්ෂූන් දස දෙනාද සුවපහසු අසුන්වල හිඳුවයි. අනතුරුව තමා බුමුතුරුණු වැතිරුණ වේතිකා තලයට පහතින් ඉදිරියෙන් හිඳගනි. ඔහු අනුකාරක සාමාජිකයන්ට මුහුණලා සිටින්නේ තනිවමයි. දේවදත්තයන්ගේ භේෂණේ කතාන්දරේ තමාගේ පුද්ගලික වාර්තාව බාහිර වෙන කිසිවෙකුට ඇසෙන්නට නොලැබේ. මහා කස්සප හිමි එක් සැනින් කතාව පටන් ගනි. ගරු ආනන්ද හා භද්දිය හිමිවරුන් කලින් කීවාසේ දේවදත්ත හිමි යෝන් විය පටන්ම හිතුවක්කාර දඩප්පඩකම් කළ අයෙක් විය. හැම විටම ඔහුට සිතුනේ තමා සිද්ධාර්ථ කුමාරයාගේ දෛවයේ සෙවණැල්ලේ ඉන්නවා වගේ. දරුවෙකු කාලයේ ඊර්ෂාව ඔහු තුල ඉස්මතු වුණා. ගරු උපාලි හිමියන් සහ වෙනත් ශාක්‍ය නෑදෑයන් සමග මහාන වුණාට පසු දේවදත්තයන්ට ඕනෑ උනේ අන් අයගේ අවධානයයි. උපාලි ආනන්ද අනුරුද්ධ හා බද්දේ යන හිමිවරු මේ කතාවට එකඟව හිස් සලති. මහාන වූ පසු ඔහුට ඊර්තිඵලය ලැබුණත් ආධ්‍යාත්මික වශයෙන් මාර්ගඵල ලැබීමට කිසි දිනක සමත් වුණේ නැහැ. ඔහු හැදුනේ වැඩුනේ වඩාත්ම දේශපාලනමය පසුබිමක් ඇති නිවහනකයි. බත්තිය හිමි පවසයි. ඒ නිසා ඔහුගේ නැඹුරුව තිබුණේ දේශපාලනයටමයි. ඒ හා බැඳී එන අස්ථීර ජනප්‍රියතාවයටයි. භික්ෂුවක් වශයෙන් හැම විටම මළගෙවල් මඟුල්ගෙවල් හා වෙනත් රැස්වීම් වලට යමින්
ओ उत्साह कले सामान्य जनता व अतर जनप्रिय वीमटाई नमु ओ तेरुंगत्ते ने ए जनता व एतम संज्ञा वाहन सेला वित अधिकिए ए आयगे आध्यात्मिक अवबोधे निसाय किया ए नेतनम हेमगे जीवित यापत किरीमट ए अय नैनवत निसाय किया ए भिक्षुन वाहन सेला इसे कले पौरुष निसावत जनप्रियतावे निसावत नोवे अवंकव अनुगामिकयन्ट धर्मय पिन्वीम ओउन्गे अवश्यतावे उना नमुत देवदत्त विश्वासकले बेलु बेल्मट पिनेन देय पमनाई राज सभावेदी ओहु कले एमाई ओहुगे आत्मात्तय वड वडात पेतुवे ए वगे अवस्थावन्य तमा समग पेविदु ऊ अनेक पस देना तमंट वड़ा एतम विट मिनिसुन अतर के पी पेनीम ओहु रिस्सुए नहे एविट तमा ओहु ओबतुमा वेतट अवधाने युम कले महारजितुमनी महा कस्सप हिमि पवसाई तमा के पी पेनीमट नम तमागे आत्मात्त कामी अधास प्रकाश किरीमट नम देशपालन नायके अवश्य भव ओहुट वेटहुना हेम तेनम सोया बला ओहु ओबव तोरा गत्ता ओबे पियरज ऊ बिंबिसार रज बुदु हिमियंट कोई तरम बेति परद कियात ओहु देन सिटिया बिंबिसार रजु तमाट नम्मवा गन्नट पेरिबवत देवदत्तयन देन सिटिया अवासनावकट वगे देवदत्तगे इलक्के ओये महारजतुमनि ओबतुमाय अजासत रजु हिस दैतेहि संगवा हंडाई ओहु महांडिन वेगेन इकिबिंदे गैसिन वेविलिल्लिन ओहुगे सिरुनम सलितय मद वेलावकट पसु यलित यता तत्वेट पत्तन हितिम कंदुलु अतरिन कता कराई मगे अपराधयंट मुल पिरुनु देवदत्तयन्गे मुल्म इलंबीम मतक नुवन होरावक नेतितराम ओहुगे दक्षकम महान तत्वे पिन्वीमट तम अतेन्द्रिय शक्तिन उपयोगी करगिन मगेम ममन कार्य एंगिल्ले नटवमिन मट हेंगवेवा मा मापियन्गे किरुलट हिमिकारया सुदुस्सा किया ओबतुमा दिनकट देवतावक देवदत्त दक्नट कियाने हेमदामत देवदत्त वितट आहार बंदुन सियगननक यववाने उपाल हिमि पवसई एइन्म पहेदिलिवनवा ඔබතුමා දේවදත්තයන් සමග තිබූ බැඳීම වැඩිකල් නොයා මන් සම්පූර්ණයෙන්ම ඔහුගේ යටතට නතු වුණා කියා පිළිගන්නේ කනගාටුවෙන් රජතුමා පවසයි මන් ඔහුට අවධානය දෙමින් තව තවත් උදව් කරමින් ඔහුගේ මමන් කාර්යයේ ගිනිදෙල් වුණා ඔහු මාව පත්තු කළේ මං ගැනම ලස්සන බොරු කියමින් ඔබතුමා මුළු ජීවිත කාලය පුරාම පුදු හිමියන්න දෙන සිටියානේ බක්කුල හිමි පවසයි ඔබතුමාගේ පියාණන් වහන්සේ බුදු හිමියන්ගේ සමීප මිතුරෙක්ව සිටියේ නිවන් අවබෝධ කරගන්නටත් කලින් සිටයි ඔබ ඉපදෙන විට ඔබේ කේන්දරයේ ඔබ පීතෘ ඝාතකයෙකු වන බව කියන කතාව ඔබ අසා තිබෙන්නට ඇතිනේ ඔබේ මෑණියන්ට උවමනා වුණා එහිම දෙයක් වන්නට පෙර ඔබව මරා දමන්නට නමුත් බිම්බිසාර රජු ඔබතුමාට ඇති දැඩි ආදරය නිසාම එයට ඉඩ නොදී ඔබව කිරුළ හිමි කුමාරයා හැටියට ගෞරවයෙන් ආදරයෙන් ඇති දෙටි කළා නමුත් ඔබතුමා දේවදත්ත හිමියන් හා ඔහුගේ දුෂ්ට උපායන්ට එකඟ වී ඔබේම පියාණන්ට එරෙහිව පමණක් නොවේ බුදු හිමියන්ටත් විරුද්ධවත් කටයුතු කළේ ඇයි රජතුමා ලැජ්ජාවෙන් හිස සලද්දී ඔහුගේ කැළඹිලි ස්වභාවය පැහැදිලිවම පෙනේ ඔහුට රහතුන් වහන්සේ එකේ එල්ලේ කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට කාලය ගත වෙයි අන්තිමේදී ඔහු කතා කරයි මන් නරක මිතුරෙකු හා නොමග ගිය ගුරුවරයෙකු ඇසුරු කිරීමේ වැරැද්ද කළා බුදුන් වහන්සේ නිතර මේ විශේෂණ කතා කළානි
നടക്ക് അവവാദവലട്ട് ഹസു ഊവെക്കുകന് ഹൊന്തമ ഉദാഹരണയക് തമായി മാ ദേവദത്ത് മകേ മമത്വയ പിമ്പുവാ മൺ ഓട്ട് ബഹോ ലൗകിക വസ്തു സമ്പത് ദുന്ന ഒഹുഗേ ദിനീമട്ട് എതി കെമക്ത് ഉന്നതി കാമയ നിവിയ നുഹക്കി പിപാസാവൻ ഉണ ഒഹുട്ട് സംഘ സമാജയെ നായകത്വയ ഓണേ ഉണ മാ വിന മുണവ കരണത് കീർത്തിയട്ട് എത്തി ആശാവിൻ ദുഃഖ എത്തിവന്ന ബവ് ബുധു ഹിമിയാൻ തേരും കലാ ദേവദത്ത് ഏട്ട് ഹൊന്ത് നിദസുണ ആനന്ദ ഹിമി പവസൈ ഏ കീമന നിസക്കവമ സെബേവുണ ഉപാലി ഹിമി പവസൈ ദേവദത്തയൻ ഇക്ക് എല്ലേമ ആത്മ ഭംഗയെ മാർഗേക്ക് എലക്കട്ട് ഗമൻ കരണ ബവ് ബുധു ഹിമിയൻ ദുട്ടുവ എയ മക ഹരിന്നട്ട് ബെരി ബവ ദുട്ടുവ ഇതാ ബുധു ഹിമിയൻ വിശാല പിരിസക്കട്ട് ധർമ്മയ ദേശനാകള വേലാവേ അപ്പ് കിഹിപദനകു സിട്ടിയ ദേവദത്ത് നെഗിട്ട് ബുധു ഹിമിയൻ്റ് ലൺവിലാവെന്ത ആനന്ദ ഹിമി ആരംഭായി ഓ കീവ സമ്പുദ്രജാനൻ വഹൻസ് ഒബ വഹൻസേ ദൻ വിയപത് ഇതാമ വയോവൃദ്ധായി ജീവിതേ അവസാന ഭാഗ്യായി കഥകരണ്ണേ ഗരു സമ്പുദു ഹിമിയനെ ഒബ വഹൻസേ ദൻ വെടി വകകീമകിൻ തുറവ് വാസേ കലയുതുയി സംഘയാ വഹൻസേലാവ് മട്ട് പവരന്ന് ഈ സംഘ സമാജയ മാ പാലനേ കരമിൻ രകഗണ്ണം കിയാ ബുധു ഹിമിയൻ വയസ് നിസ പെത്തക്കട്ട് വേയുതുയി ദേവദത്ത് കീവത് ദേവദത്ത് ബുധു ഹിമിയൻ്റെ വട വെടിമഹൽ എയായി അരുമയ ഭദ്യ ഹിമി പവസന്നി അവിശ്വാസേനി ദേവദത്തഗെ വിവാദേയതി മേ പരസ്പരയദന രാതുൻ വാൻസേല ഹിസ് സലതി പിര തമ മസ്സിനാകെ മേ സാഡംബര ഇല്ലീമട്ട് ബുധു ഹിമിയൻഗെ പ്രതിചാരയ കുമക്ത് അനുരുദ്ധ ഹിമി വിമസായി ആനന്ദ ഹിമി പിലിതുരു സപയായി ബുധു ഹിമിയൻ ദേശനാ കല ദേവദത്ത് എയ സുദുസുനഹേ സംഖ്യാ വഹൻസേലാ പാലനേ കിരീമക്കന് സിതന്നട്ടവത് ഇപ്പാക്കിയാ ദേവദത്തഗെ ഹിസ് മുതുനൈ ഗിനിഗത് വാഷ്പ പിട്ടവനവ പിനെന്ന് തരം ദേവദത്ത് ദെവനി വതാവട്ടത് വരയ ഇല്ലുവ ബുധു ഹിമിയൻ പ്രതിക്ഷേപകളാ കേന്ദ്രിയ വെടിവിമിൻ ദേവദത്ത് വിന വിധിയ കൽപ്പനാക്കളാ ഓ തുണ്ണി വതാവട്ടത് വരയ ഇല്ലുവ ബുധു ഹിമിയൻ ദേശനാക്കള ദേവദത്ത് മൺ സെറിയുത് മുകളൻ അഗ്ര ശ്രാവക ദിനമട്ടത് സംഘ സമാജയെ പാലനയ ഭാരതെന്നേനെഹെ നുസുതുസു സേ ഹെസിരന കടയത്തു കരണവപ്പെട്ട് മൺ മീ സസുന ഭാരതെന്നേയായി പുണ്യഹിമി കഥാകരായി ഇതാ മമത് ഇത്തന ഹിട്ടിയ ദേവദത്തഗേ കോപയ ഈർഷ്യാവ് പെഹദിലിവമ പിനുണ ഏതരം വെദഗത് മഹാ ജനകായക് ഇതിരിയെ തമൻ ലച്ചാവട്ട പത്വീമീ വിയറുവിൻ ഓ വൈരേൻ പിരുണ പളികിനീമട്ട് അവശ്യവുണ എയ സ്പർശകലഹകി ആകാരയട്ടമ പിനുണ ഉടിൻ പള്ളിൻ ബുധുഹിമിയൻ വെന്ത് മഹാവേകേൻ പിട്ടവകിയ അജാസത് രജു കഥാകരായി ദേവദത്ത ഏസനിൻ മകി മാളികാവട്ട് ആവാ മാ ദക്കിന്നട്ട് ബുധു ഹിമിയൻ്റെ വിരുദ്ധവ കഥാകരമിൻ മഹാ നരക്ക് ആമന്ത്രണ കല അന്തിമേതി മെസേ കീവ ഇസ്സര കാലേ മിനിസ്സു ദിഗു കാലയ ജീവത്തുന നമുത് അത് ജീവിത കാലയ കെട്ടി രജ കെനിക് വന്നട്ട് തരം കാലയക്വത് ജീവത് വന്നേനെ സമാരവിട്ട് ഐ ഒബതുമാ ഉബേ പിയരജുണ്ണു മറ തെന്മ രജനു വണ്ണി മമത് ബുധുന്മറ ബുധുവെന്നം കിയാ സെബവിന്മ ദേവദത്ത് ഇക്ക എല്ലേമ ഒയ വെനി അപരാധകാരി ക്രിയാവക് യോജന കലാത് ബദ്ധേഹിമി ദേസ് വിവരക്കർ അസണ്ണി അവിശ്വാസേനി അജാസത് രജുൻഗേ ഇരിയൗ വേദനാവിൻഹ പശ്ചാത്താപേൻ പിരി എത് ഓ ഏമൈ ബുധു ഹിമിയൻഹ മകെ പിയാനൻ ഹരിമ സമീപമിതുരൻ
මා හැම තිස්සෙම හිතුවේ ඒ දෙදෙනාම එකයි කියායි බුදුන් වහන්සේ නැතිව මගේ පියාණන් හිඳීවි යයි මට සිතා ගන්නට බැරි වුණා දේවදත්ත මට තහවුරු කළේ ඒ දෙදෙනාම වයෝ වෘද්ධ බවයි ඒ අය බලය සිඳී ඇති අය බවයි ඒ අයගේ තනතුරු වෙන අය ගත යුතු බවයි ආදි කාලීන සතුන් වගේ ඒ අයගේ කාලය දැන් අවසන් කියායි දේවදත්ත කීවේ ඒ හැරෙන්නට මගේ පියාණන් හා බුදු හිමියන් එක්කෝ තන මා පැත්තකට තල්ලුණා වගේ මට හැඟුණේ ඒ දෙදෙනාගේ සංවාදයේ මට තැනක් තිබුණේ නැහැ හැම විටම හැම දෙෙම ඒ දෙදෙනා ගෙනමයි අනෙක් අතට දේවදත්ත හිමියන් හැම විටම වර්ණනා කරමින් මා මහා පුරුෂයෙකු වගේ හැඟෙව්වා ඔබතුමා පියාණන්ට හෝ බුදු හිමියන් වෙත කිසිම හැඟීමක් තිබුණේ නැත්ද ඒ දෙදෙනාගෙන් එක්කයක හෝ ඔබතුමාට වරදක් හානියක් කර තිබෙනවාද පුන්න හිමි එක එල්ලේම විමසයි බුදු හිමියන් හා දේවදත්ත ඈත කියන බව දැනගත් මොහොතේ මට හැඟුණේ මගේ දවසුත් සීමා සහිතයි කියායි රජතුමා පිළිතුරු දෙයි මන් දේවදත්තව ළඟින්ම ඇසුරු කළා මගේ පියාණන් එයට අකමැති වුණා මට හිතුණේ මගේ පියාණන් මාව නිරපාදමාවී කියායි දේවදත්තත් බුදු හිමියන්ට විවෘතවම අභියෝග කළා මන් රජ වේවි කියා මට කවදාවත් හිතුණේ නැහැ මට රජ වීමට ඇත්තේ විරල අවස්ථාවක් කියා සිතුණා මා කියන්නට ඕනේ ඒ වෙලාවේ මන් හිතුවේ මා ගැනම පමණයි මහරජතුමනි ඔබේ පියරජතුමා හෝ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට සිතන්නට ඔබට හේතුවක් ඇති කලේ නැහැ නේද ඔබේම විකෘති දැක්මයි එයට පාදක වුනේ එහි කිසිම යථාර්ථයක් නැහැ මහා කච්චායන හිමි පවසයි දැන් මට එය පැහැදිලි රජතුමා පිළිතුරු දෙයි නමුත් ඒ වෙලාවේ මා හිටියේ දේවදත්තට නතු වෙලා මට පෙනුනේ ඔහුගේ පැත්ත විතරයි අවාසනාවකට වගේ ඔහුගේ පලකිනීමේ ආත්මාත්කාමී එල්ලීම් මගේම ඒවා බවට පත් වී තිබුණා ඉතින් ඒ වෙලාවේ ඔබ මොකද කළේ සෝපාක හිමි විමසයි හරියටම දේවදත්ත මොකක්ද গুপ্ত ඉන්ද්‍රජාලයක් මා වටා වෙලා තිබුණා වගේ මම කිනිස්සක් අරන් මගේ කලවයේ කැට ගහගෙන මගේ පියාණන්ගේ මාලිකේට දුවගෙන ගියා මේ දහවල් හෝරාවේ පියරජතුමා වෙතට යන හැම දිනාවම මුරකරුවන් පිරික්සන බවත් මට අමතක වුණා මාවත් පිරික්සුවා ඒ අය මාගේ කිනිස්ස සොයාගෙන මාගෙන් ඇසුවේ මේ කුමකටද කියා මා උන්මත්තකෙක් වගේ කීවා මට ඕනේ මගේ පියරජුන්ව මරා දමන්නටයි ඉන්පසු ඇමතිවරුන් එතනට පැමිණ මගෙන් ප්‍රශ්න කරන්නට වුණා ඉන් එක් අයෙක් ඇහුවා කුමාරයාණෙනි කවුද ඔබව මේ දෙයට පෙළඹෙව්වේ කියා අන්තිමේදී පුන පුනා අසනකොට මන් කීවා දේවදත්තය කියා මට මේ සිද්ධිය හොඳට මතකයි අනුරුද්ධ හිමි පවසයි බිම්බිසාර රජතුමාගේ ඇමතිවරුන්ගෙන් සමහර අය හිතුවේ කුමාරයාත් දේවදත්තත් සියලු දේවදත්තවාදී භික්ෂූන් වහන්සේලාත් මරා දැමිය යුතු බවයි තවත් අය කීවේ කුමාරයාත් දේවදත්තත් පමණක් මරා දෙමිය යුතු කියලයි තවත් හරිහැටි කල්පනා කළ අය කීවේ කිසි කෙනෙක් මරා දමා වැඩක් නැහැ රජතුමා ළඟට ගෙනියමු කියායි ඉක්මනින්ම මේ තොරතුරු මාළිගයෙන් පිටතට ගිහින් මුළු රජගහ නුවර පුරාම පැතිරි ගියා ඇමතිවරුත් මුඩකරුවොත් මාව පිය රජුන් ඉදිරියට ගෙන ගිහින් කිනිස්ස පෙන්වා කීවා මන් ඒන් කරන්නට හැදූ කාර්යගෙන අජාත සත්තු රජු කතාව ආරම්භයි මගේ පියාණන්
इताम संसुन किया सिटिया देवदत्त हिमियन एलपिटम पुदु हिमियन किरे तमन्गे एति सेबे हेंगीम पिन्नु निसा एट सीलु देवदत्त वादी भिक्षुन हनसेला वग कियान्ने नेतिपव भिक्षुन हनसेला मरा दमन्ने की मंत्री वरुन पियरजतुमा ए मुहतेम निरपा देम्मा मावत देवदत्तवत मरा दमन्ने की मेति एमितिवरुन पहत तत्वयंट एद देम्मा किसीवेकुत नुमेरिय युतुई की आयत वडात एहल थानांतर दुन्ना ए मुहते उबतुमाट देनुने किनम हंगी मत्त बक्कुल हिमी विमसाई तमान्गेम पियानन्व अमु अमुवेम मरादमन्नट तत्किरीम गेन बाया पसुतेविल्ला एति उने नेत्त पसुतेविल्ला उने नेहें अजासत पवसन्नी शोकेनी मन एक एल्लेम पियानन दिहा बेलुवत निहंडवम सिटिया मट मगे जीवितेय नेति वेयै बयक एतुने नेहें मगे पियानन किसी विटक मट हानियक नुकरन बव मम होंदिन मदन सिटिया मगे विकृति मानसिक तत्वेन मट हितुनी मटै वेरेद्द विलाति बेन्नी किया देवदत्तटत एकमै एन पसु पियानन उबतुमाट मुनवाद कीवे बद्दे हिमि विमसै पियानन मगेन सुवा पुत एई ओबट माव मरन्नट ओने किया मन कीवा मट रजकम ओने किया ओहु एविट कीवा पुत ओबट ओने रजकम नम मी मोते पटन्म मी राजधानिय नुंबटै किया एय विश्वास कल हेकिद ए मोहतेम सिहसुनिन बस मट राजधानिय बार कला मा इतुमन मरादमा बलेन्म सिहसुन गन्नट हेदुवे ईट पय किहिपेकट पेरदी नमुत मन एसुवा वितरै मट रजकम भार दुन्ना अजासत रज पवसाई मे मोहते रजतुमा यले हनन्नट वेई सुवपहसु एति रन पह बुमतुरुनुमत वेतिरुन रजितुमा दरागत नुहकिव कंदुलु सलमिन नुनवेति इक्मिदिन नटवेई ओहु हंडा अवसन्नू पसु सुसुमक्गेन यलि कंद केलिन तबा हिंदगनी ओबगे ए द्रोहिकमट ओबट देन हेंगेन हेटी मट पेनेनवा नमुत हादिसेम रजोविट एति ऊये मोन वगे हेंगीमक्द एत्तेन्म अवंकवम कियनवा नम मा इता प्रमोदेट पत्तुना अजासत रजु पवसाई मट हितेन्ने नेहे मट सिहसुन बहर दुन्नाट मन पियरजुंट स्तुतिवंत उनाद कियलवत मट विश्वासाई मम इहिम कले नेह किया देवदत्तट मे सुब आरंचे कियन कल मट इवसिल्लक तिबुने नेहे अमतक करन्नट एपा ओहुव तमाई मगे गुरु तनतुरे तबा तिबुने मगे मे गोर हेसरीमिन मगे पियानन्गे एमतिवरुन सेरम सह मुलिन्म बिहितेन भारितवेला ए अय बलेन्म वगे अवनतव मट हिस नेमुवे हेंगीमकिन तोरव नमुत ए अय कंपनीन बव मा देन सिटिया ए हेमदेनाम मट नोव मगे पियानन्ट पक्षपाते निसा मन ए मोहतेम तीरने कले ए हेमदेनाम वेनुवट विनत अय पत्करन्नाय मगे पिंबुन ममत्वय अहंकारे निसा मा हेसरुने उडकुव मन एमितवरुंट यन्नट एर मगे पियानन्ट रवा मालिकेन पिटवुना मेटिक एसुवाम देवदत्त मुनवाद कीवे अनुरुद्धहिमि विमसाय देवदत्त हरिम कपटी माव रवटन्नट हरि हेटियटम देन सिटिया रजतुमा पिलितुरु देन्ने तमा केरहिम अप्रसादेनी वचन कीपेकिन्म देवदत्त मगे जयग्राही मुहुत भीतिय पिरि मुहुतक बवट पत्कला मदेस बला बेकरु बेल्मक किला मट कीवे तव दवस देक तुनकिन नुबे पियानन नुबे अविनीत कमहा पियानन गे जीवितेट
हानि करन्नट तेत क्रीम गिन हिता ओय किरुल नुबेन पहर गिन आयत रजवीवी कियाई मुक्दय पियरजुंट तामत बलय तिबिनमा किसिम देया तवम विनस्विला नह कियला कीवा एविट ओबतुमा कुमक्त कले රජතුමාගේ මේ අදම ක්‍රියාවෙන් නිසකවම කැළඹුණ උපාලිහිමි විමසයි මන් මාලිකාවට ගොස් අනඳුන්නා මගේ පියාණන්ව යකඩ කෝඩුවක දමන්නට රජතුමා පිළිතුරු දුන්නේ ශෝකයෙන් භරිතවය පියාණන්ට පක්ෂපාතී ඇමතිවරුන්ව මා නිරපුවා පියාණන්ගේ පුත්කලික මුරකරුවන්ද හිරේට දැම්මා ඒ ඔවුන් माव मरा दमावी यन बयटाई किसी किनकुट ओहु वित कैम अरगिने अन्नट तानम कला मट ओने उने ओहु निरा आहारव मरा दमन्नटाई महारजतुमनी ओबतुमागी वेदनाकारी मतक्यन यली पेवसीमत अगे कलेयुतुई महा कस्सपेहिमी पवसन्ने कैलंबुनु रजुन्दिस कारुनिक बेल्मत हेलमिनी मगे नपुरु क्रियावान वेनुवेन यमक कलह की नम मट कलह की इकमदे मियाई पुदु हिमियंगे जीविते पिलिबंद मी मतकेटने गीम हम दाटम मीन पसुवति पिन बवतेन मगे मी वेरदिवलिन अनागत परंपरावन यमक उगनीवीयाई मा उदक्म प्रार्थना करनवा रजतमा पिलितुरु देई मगे क्रियावंट मा समाव इल्लनवा नाम नुवे मा कल अपराधे सहल्लु करनवा नुवे मा मे एत्तम हेलिकरन्ने ए सत्य वार्ता गतवन निसाई बुदु हिमियन्गे करुणावंत गुणेट स्तुतिवंत वन्नट मा गेनम एत्त कियन्नत एत्त एति सटियन पहेदिलीव दकिन्नट उगत्ता यै हेमदिनाम पसु कालये हो कियावे यै मा उदक्म बलापुरुत्तु विनमा उबगेन लोकयागे अवसान निकमने मते एय वेयाई मत हेंगिनमा महारजतुमनी मे वदन उबे ममुविन पिटवनायाई धनगत्विट उब कल अपराधयांट हेतु भूत उ अवस्तावन गेन धनगत्विट ए अनागत परंपरावन ए विदियत कियावे यै मत हेंगिनमा पुण्यहिं पवसन्नी करुणाविनी एत्तटम ए यहापत मतयक नोवत अडुम तरमी ए अवबोधयक्का दयान्वित अनुकंपावक वेवी नैनवत रहतुन वहांसेके मी कारुणिक वदन एसेत्ति अजासत रजो सेनसुम सुसुम हेलाई हिरु बेसयद्दि अनुकारक सभा सामाजिकयो बटहिरट मुहुनलन्नट हेरिति आकाशे दीप्तिमत तद तेमिले पहयके कंदु मुदनीन पेनिन दसुन पहदिलिय बाधा रहितय रजतुमा मदकट नतरवन्ने मी सोबादहमे महानीय दर्शनीय बेलीमटय ओहुगे कम्मल दिगे कंदुल रूरा वेटे मगे द्रोहित्वे निसा नोवेनम मगे पियानन अद ओहुगे मी राजधानीय विशिष्ट दसुन रसविंदिन्नट अद मेतन इंदीवी अजासत रजु पवसाई निसक्कवम इतुमा मी रस्वीम सकसन्नट गौरवेन साडंबरेन हेम देयक्म करावे मगे पियानंट मी गेन दनगन्नट हेकियावक एत्नम यै अजासत रज पवसाई इतुमा नोदन्नवायै कियन्ने कौद आनंद हिमि विमसाई बुधु हिमियन देशना कोटिति बिनवा उन्वहन से अपट विश्वेकन एसु देय अति ही एति कोल टिककट समानै किया अनेक कोटस पुहुदुन मिनिसुंट वटहा गन्नट पेरिपवाई उन्वहन से टहंगुने इतिन एकन कियनु कुमकटद उन्वहन से विमसोविट इवन प्रश्नवलट उन्वान से पिलितुरु दीम पिलिके उकला समारविट ए इतिरी कुल पिरिवनांतरे एति गुप्तमेय देयक ओबे पियानंट में सियल्ल दकिन्नट इड सलसनवा एति
ඇතම් විට දිනක ඔබ එය දැනගනීවි. මේ වදනින් දුකටපත් රජතුමා සනසනසේ පෙනෙයි. අනෙක් රාතුන් වහන්සේලාට සිතෙන්නේ ආනන්ද හිමියන් රජතුමාගේ පාපොච්චාරණේ ඉතිරිය කීමට රජතුමාව දිරි ගැන්වීමට බුදුරජාණන් වහන්සේගේ මේ අපූර්ව උපමාව පවසන්නට ඇත කියායි. ඔබේ පියාණන්ව ආහාර රහිතව යකඩ කෝඩුවකට දැමීමෙන් පසු සිදු වූයේ කුමක්දයි අපට පවසන්න මහා කස්සප හිමි ඉල්ලයි. අජාසත් රජු දිග හුස්මක් අල්ලා කතාව පටන් ගනි. ඔබ හැමෝම දන්නා පරිදි මගේ මව වේදේහි දේවිය ධර්මයේ මනාව උගත් ශ්‍රද්ධාවන්ත උපාසිකාව මගේ පියාණන් ධර්මදර උපාසකෙක් මා දේවදත්ත වාගේ කෙනෙකුට සවන් දේවියයි ඇයට විශ්වාස කරන්නට බැරි වුණා. ඒ විදියට සවන් දී මගේ පියාව සිර කූඩුවකට දමා වේයයි කෙසේ විශ්වාස කරන්නද? ඇය මගෙන් අයද සිටියා මගේ වියරු ක්‍රියා ගැන හොඳින් සිතා බලා පියාණන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන් සමාව දෙන්න කියා. මන් ඇයට එහුම් කන් දුන්නේ නැහැ. අන්තිමේදී ඇයට මා ළඟට එන්නවත් ඉඩ දුන්නේ නැහැ. මම පියාණන් බැලීමට ඉඩ දුන්නේ ඇයට පමණයි. ඇය රන් තලියක සංගවාගත් කෑම පිඩු ඔහුට කන ගියා. මන් මුලින්ම මේ වගේ දැනගත්තේ නැහැ. නමුත් මගේ පියාණන් සති ගණනාවක් යන විටත් තාම ජීවතුන් අතර සිටීම මට තේරුම් ගන්නට බැරි වුණා. මන් මොඩකරුවන්ගෙන් විමසුවාම ඒ අය කීවා මගේ මව පියාණන්ට ආහාර රැගෙන යන බව. එවිට තමයි මා අනඳුන්නේ ඔහුගේ සිර කූඩුවට කෑම ගෙන යන්න තහනම් කියා. ඔබේම පියාණන්ට එසේ කිරීමට ඔබට කිසිම අනුකම්පාවක් තිබුණේ නැත්ද? උපාලි හිමි විමසන්නේ විවර කරගත් දෑසිනි. මම කියන්නට ඕනේ ඒ වෙලාවේ මට එහෙම දෙයක් හැඟුණේම නැහැ. රජතුමා පිළිතුරු දෙයි. මට ඕනේ උනේ පිය රජතුමාව මරා මගදී මහරජු වන්නටයි. ඔහු මරණයට පත්වන තුරු මට රජකම ලබාගත නොහැකි බව මගේම ආත්මාර්ථකාමී හිත කීවා. ඊළඟට මොකද උනේ? සෝපාක හිමි විමසයි. රජතුමා තවත් සති තුනක් ජීවත්ව ඉන්නා විට මන් සොයාගත්තා මගේ මව හිසකෙස් කැටයක සංගවාගත් කෑම හිර ගෙදරට අරන් යන බව. මන් ඒ වෙලාවේ එයත් තහනම් කළා. ඇය හිර ගෙදරට යන්නට පෙර මුරකරුවන් ඇයව හොඳින් සෝදිසි කළා. මේ වදන් පවසද්දී අජාසත් රජු දැඩි මානසික පීඩනයක බව පැහැදිලියි. ඔහුගේ මේ පාපොච්චාරණයේදී වේදනාකාරීත්වයෙන් ඔහුව මුදා හරින්නට උවමනා වුණත් ඔහුට තම කර්මය ගැන වටහා ගැනීමට හොඳම ක්‍රමය මෙය බව උන්වහන්සේලා දනිති. තවත් සති තුන හතරක් යන විට මම තව තවත් නොයවසිලිමත් වුණා. මගේ පියාණන් තවම මිය ගියේ නැහැ. දවසින් දවස මගේ කෝපය වැඩි වුණා. මගේ මව හිර කූඩුව ළඟට යන්නට පෙර ඇයව තවත් දැඩිව සෝදිසි කළ යුතුයයි මා අනකලා. මගේ මවගේ දක්ෂකම් අගය නොකර බෑ. ඇගේ රන් මිරිවැඩි සංගලෙහි සියුම් ලෙස බහාලු කෑම මුරකරුවන්ට හසු වුණා. මම එයත් තහනම් කළා. ඇය අඳින පළඳින හැම දෙයක්ම හොඳින්ම සෝදිසි කරන්න යයි දැඩි අනක් දුන්නා. රජතුමා පවසයි. ඔබේ මෑණියන්ව මගදී මහබිසව ඉතාම ශ්‍රේෂ්ඨ කාන්තාවක් පුන්නහිමි සිහිපත් කරයි. රජතුමා යලි කඳුළු සලන්නට වෙයි. තමා පියාණන්ට පමණක් නොවේ මෑණියන්ට සේම පවුලේ අනෙක් අයටත් දුන් දුක් වේදනා
ओहुगे सिही एटनंगे सिही एलवा गच्छनकिन ओहु यलित कथा कराई मगे पियानन हुदेकला यकडकूडुवे तनिवी तवमत मरणेट पत्तुने नेहे मुरकरुवन मगे मेनियन्व कोतेक परीक्षा कलत ए अयट किसीम देयक सोया गन्नट बेरी उना अंतिमेदी ओन देनगत्ता एय सुवंद पेनिन ना पिरिसुदु ऊवाट पसु एगे सिरुड कितेल मीपेनी उप्पेनी हा वेंडरु आलेप करगन्ना बव मगे पियानन जीवत्ती तिबिन्नी एगे एंग गेल्लु मी रस आहार लेव कैमिन बव मन मी गेन देनगत विगस हुंदटम वियरुवी एयट आयत पियानन वेदकीम सह मुलिन्म तहनम कला राहतुन वहनसेला इकिन कादिस बला हिस सलती रजतुमा सिय कथाव करगने आई मन पसुव मुरकरुवन्गेन देनगत्ता मे नियोगे लद विकस मगे मेनियन पियानन सिटी यकट कूडुव पिटत सिटकिन किया तिबिनवा महारजतुमनि मे कुरिडु दुष्ट पुत्र्या कुडा वियेदीम मरादमन्नट ओब वहांसे इड दुन्ने नहे ओब वहांसेम ओब वहांसेगे सतुराव हदा वडा गत्ता मे मट ओब वहांसे दक्नर लबिन अवसान वतावै मा वेरद्दक्कलानम समावन्न स्वामीनी किया मगे मेनियन्व सिर कूडुव लगिन इवतट एदगिन यद्दी ए महाहंडिन हंडा तिबिनवा मगे पियानंद दरागत नुहकिव हंडा वेटी तिबिनवा मम असा तिबिनवा बिंबिसार रजु निरा आहार वहिंदलत सोवान सुवेन कोडुव तुल इहा मिहा सक्मन करमिन जीवत उना किया बक्कुल हेमी पवसाई ए सुवेन इतुमागे सिरुर निरा आहार उनत यपुना किया अजासत रजितुमनी उबतुमागे पियानन मे काले तुलवत उबतुमागेन आहितक हितुवे नहे ओहु ए काले सितुवे आरण्येक इन्नवाय कियाय हेम होरावक्म इतुमा मैत्री भावना करमिन ए मैत्रीन मुलु महत् लोकयाटम सेत पेतुवा रजतुमा हंडमिन कथा कराई मा हितन्ने नहे मे कथाव तवदुरटत मट कियन्नट पुलुवन किया स्वामीनी मम मगी पियानंट कर देवल्लल मतकय इताम वेदना कारी महारजतुमनी उबतुमा विनुवेन अनुकारक सभावेन अवसर एतनम इतिरिय मम पवसन्नम पुण्यहिमी पवसाई अनेक रातुन वहनसेलाद ए संदहा अवसरय दिथि पुण्यहिमी सेमिन पहत हंडिन कथा कराई ओबे पियानन्गे पिनुम सिर करन्नट कलिन तिबुनाटत वडा नीरोगी इतुमा कोडुव तुल सक्मन करमिन जीवत वनवा किया ओबे मुरकरुवन ओबट वार्ता कलाम ओबतुमा ए व्यायामेटत तहंची पेनेव्वा ओबतुमा ओबे करण वैमियन्व महा रजुवेतट यव्वा एविट ओबे पियानन सितुवे ओब यलि यथा तत्वेट पत्वे हरि हटि कल्पना कुट मे वद हिंसा नवत्तनवा कियाय इतुमा हितुवे ओब मे करण वैमिया इवन्ने इतुमागे हिस रेवुल बा यलि पिटतट कन्न कियाय नमुत ए सतुट बलापुरोत्तुव रेंदुने टिक मोहताई मुकद ओबतुमा कर्ण वैमियंट अनकरला तिबुने पिय रजुन्गे दिपतुल पला इहि तिल हा लुनु गल्वन्नटाई ईलंगट ओब अनकले ए दिपतुल गिनियम अंगुरुवलेन पुलुसन्नाई पुन्नहिमि कथाव मदकट नतर करन्ने रजतुमागे वेदना मतकय यलि सिहिपत करन्नट इड दिन्ना मिनी मम बिंबिसार रजतुमागे समीप मितुरे ए निसा मितेन पटन मम कथाव कियन्नम आनंद हिमि पवसाई ओबे पियानन ओबकेन किसिम आयतक नुसिता मे असीमित वेदनाव दरागत्ता
महारजतुमणि यतमा बुधगुण सिहिपत् करमिन धर्मय हा संघया सिहिपत् करमिन ओबट मित वेडुआ इतुमा मेगे दिनयेम ओबे बेरिंद पोतकु प्रसूत कला मे पणिविट देकम मालिकेट आवे इकम मुहूर्तकाय पियानंगे मरणेट पेर पुतुनगे उपत हेलकिरीम वडा होंदेय एमिति वरुण सितुआ ओबतुमागे उरुमकारयागे उपतगेन असुआम ओबगे मुलु सिरुरेम सियलु सम मस ले नहर एट्टमिंदुलु पवा दरु सेनेहसिन प्रीतियेन पिनागिया ओबतुमागे पियानन पिलिबंदव एति उ पीत्रु सेनेहस एक सेनकिन अवबोधउना ए सियल्ल ओबे हदवत गेंबुरे सेंगवी तिबुने ओबे आत्मात्य यटाई ए मोहतेम ओबतुमा अनदुन्ना पियानन्व निदहस करन्न किया आनंद हिमी कथाव नतर करन्ने इतिरिय किया गतनु है किवाई महा कस्सप हिमी कथा कराई ओबे आदरणीय मेनियन वे देहि देविय सेमियागे मरणे एसु मोहतेम इता वेदनाविन ओब वित एवित कीवा नुब मोड पुतेक नुब करन कियन दे दन्ने नह नुब बिलिंदु कालेदी नुबे एंगिल्लक सरव गिडियक आवा एन नुब महा दुक्विंदा हिदियंट थेरुने नह मुनवा करन्न दिया नुबे एंडिल्ल नतर ओये नह ए आय नुबव उसवागिन नुबे पियानन सिटी राज अधिकरण शालावट गिया इतुमा ओबव उकुलटकिन ए इदिमी सरव गलन गिडिय एति एंगिल्ल मुवटला ए विष उरादम्मा नुबे वेदनाव तुनीवी नुब निंदट वेटुना सरव गलन गिडिय सहित एंगिल्ल तवमत मुवेला सिटि पियानन नुबव अवधि नुकरन्नट सिता ए विष सरव सेरम गिलदम्मा नुबे पियानन नुबट आदरे कले ए विदियटाई नुब देन नुबे दैतिन्म इतुमा मरादमला दिन कीहिपेकट पशु उबतुमागे मैनियंद दरागत नुहेकि शोकेन मीगिया अनुरुद्ध हिमी इता पहत हंडिन पवसाई इमहत मानसिक पीडावेन वेदना विदिन अजात सत्तुरजु मे मोहते सुव पहसु एति रतु बुमतुरुनु मत्ते राहतन वहन सेला इदिरिये ए वेदनावेन्म एंबरे ओहुगे इकी बिंदुम एन्ने हदवते गेंबुरिनी एय नवतागत नुहेकि अयुरकिनी पेनेन्ने रजतुमाट मेम मानसिक विरेचनेट तमा कल अपराधयन्ट मुहुण देन्नट इडदी अन अय निहंडवम हिंदिते रजतुमा जीवितेय होंद अतकट हरवागिन होंद मिनिसकु वीमगिन ओन तुलकिरही एत्ते गौरवेकी देन रजतुमा तिसरन सरनगिय उपासकेकी बक्कुल हिमिनेगिट शालाव मेद एति दियबंदुन वितट याई उन्वहन से तम सिवरु पोट सीतल दियही उबा वेदना विंदन रजु वितट याई बक्कुल हिमी मे असरन मिनिसागे नललत ए दियन पिसदा ओहुगे हिस अतकाई ओबतुमागे पुतुगे उपतिन्वत ओबे मितुरु गुरु देवदत्तगे हो ए नपुरु गति पैवतुम्मल वेनसक उने नहनुवेद महा कस्सप हिमी विमसाई ओबतुमा तवदुरटत ए नपुरु सलसुम उपायन अनुवगिया ए ओबतुमाट विरुद्धव महा जनताव पलकल अप्रसादय दरागत नहकिवन तुरुई ए मोहते ओबतुमाट इक्को रजकम हेरयन्नट विनवा नत्नम देवदत्तव हेरयन्नट विनवा महारजतुमनी ए कोटस मतक करमिन ओबट वेदना देन्नट अपे अदासक नहे ओबतुमा अद दरागनीमे शक्तिये उपरिम सीमावट कियबव मट पेनिनवा हेट दिन अपे ओबतुमा देवदत्तहा हौल उ हेटि कथाव किया अवसन करमु मे साकच्चाव अवसन किरीमट पिर अपे मतके अडंगु
බුදු හිමියන් පැවසූ යමක් සඳහන් කරන්නම් කියමින් ආනන්ද හිමි මෙසේ කතාව කියයි. කිසියම් දෙයකින් තැවිලිදවන්නේ කඳුලින් යුතු මොහොනින් ඵල ගන්නේ අඬමින් විඳිනා දුක් ඇතිවන්නේ ඒ වැනි අකුසලයක් නොකරන්නේ. මහා කස්සප හිමි මදකට පසුව කතා කරයි. මහරජතුමනි, ඔබතුමාට ස්තුතියි. මේ වේදනාත්මක සිදුවීම් අද අපට හෙළිදරව් කළාට. බුදු හිමියන්ගේ ජීවිතයේ ඔබේ මතක කොටස වඩාත් උද්දීපනීය වන්නේ ඔබතුමා ඒ තමන්ගේ ක්‍රියාවන්ට මුහුණ දීමටගත් එඩිතර ක්‍රියාමාර්ගයි. මේ සාකච්ඡාව අවසන් කරන්නට පෙර මම ආනන්ද හිමියන් කී ගාථාවට තවත් ගාථාවක් එක් කරන්නම්. ඇතැම් විට එයින් අපේ රජතුමාට යම් තරමක අස් වැසුමක් වේවි. අකුසල් බලයෙන් කළ කුසලින්නේ වැසි යකි තරමට රැස් කරගන්නේ. නම් ඔහු මේ ලෝකයේ බබලන්නේ වලාකුලින් මිදී පොන් සඳමින්නේ. අජාසත් රජු අන්තිමේදී කඳුළු පිසමින් හරි හැටි හිඳගනි. මණ්ඩපයේ වැට සිටින රහතන් වහන්සේලාට ඔහුගේ දුක් වේදනා පැහැදිලිය. නමුත් මේ මගධ රට පුනරුත්ථාපනය කළ මහරජුන් වෙනුවෙන් උන්වහන්සේලාට කළ හැකි වෙන දෙයක් නැත. ඔහුගේ කර්මය මතු උපන් භවයන් ගණනාවකටම ජාති ජාති ඵල දෙන කර්මයකි. මේ ජීවිතයේ ඉතිරි කාලයද ඔහු තම පියාණන් මෙඩු වේදනා මතකය විඳිය යුතුය. ඔහුට කළ හැකි එකම දේ නම් බුදුන් වහන්සේගේ දහම් මාර්ගයේ හිඳමින් තමාට ජීවිතේ දුන් මිනිසාට තමා නොදුන් මෛත්‍රිය කරුණාව සියලු සතුන්ට දෙමින් රට පාලනය කිරීමයි. අනුකාරක සභාවේ සමාජිකයන් නැගිට කණ්ඩායමක්සේ වියන් සහිත මණ්ඩපයේ කෙළවරට යති. රාත්‍රිය එළඹ ඇත. විශාකාවන් තවම නිමානු කළ ආරාමයේ අවට පන්දම් දැල්වි තිබේ. ඔවුන් මෙතෙක් දුටු දීප්තිමත් තාරකාවන් වලා රහිත අහස් කුස බබලවයි. රජතුමා මුඩකරුවන්ට දෙන සංඥාවෙන් ඔවුන් පන්දම් රැගෙන ඉහළට එන්නේ මහරහතන් වහන්සේලාට මේ ගැඹුරු බෑවුමේ මඟ පෙන්වීමටයි. රජතුමා හැම භික්ෂුවකටම දන නමා නමස්කාර කරයි. අජාසත් රජුන් රාත්‍රිය ගත කරන්නේ මේ වියන් සහිත මණ්ඩපයේ යටතේය. හුදෙකලාව තම වේදනාකාරී මතකයන් සමගය. මුරකරුවන්ට පහලින් නැවතීමට ඔහු අනදෙයි. තමාට කරදර නොකර නිදහසේ රැය ගෙවන්නට දෙන්නේයි ඔහු අන කරයි. එහෙත් තමාගේ මනස හා සිතුවිලි හැමදාමත් තමාට වද දෙන බව දැනෙන හේන් ඔහු නිහඬවම තනිවම සිනාසෙයි. ඔහුගේ රාත්‍රිය නිදි වර්ජිතය. තමන් රහතුන් වහන්සේලා හා අවංක වීමෙන් තමා හරි දේ කළායයි ඔහු සිතයි. කතාව පවසද්දී ඔහු කිසිවක් සැඟවුවේ නැති නමුත් තමා කළ සියලු ආත්මාර්ථකාමී ක්‍රියාවන් ඒ කුරිරු සැලසුම් සහගත ක්‍රියාවන් සඳහා තමා මේ දිවියේ හෝ ඊළඟ දිවියේ ගෙවිය යුතු බව ඔහු නොදන්නවා නොවේ. තව කොයිතරම් ජීවිත කාල ගණනාවකටදැයි ඔහු නොදනී. නමුත් ඔහු දන්නා එක දෙයක් වෙයි. තමා කිසියම් සැනසීමක් ලබන්නේ නම් ඒ බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය හා සංඝයා වහන්සේ නිසාම බවයි. පීඩාලද වේදනාලද තම මනසට ඒ එකම සැනසුම නිසා ඔහු වදනින් කිව නොහැකි තරම් කෘතඥ වෙයි.